ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ යුරෝපා රටකට යන්න. නමුත් ලංකාව වැනි රටවල පුරවැසියන්ට කිසියම් හෝ යුරෝපා රටකට වීසා ලබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. කෙසේ වෙතත් ලාංකිකයන්ට ඊ වීසා ලබා දෙන එකම එක යුරෝපා රටක් තිබෙන බව ඔබ දැන සිටියාද? අද වීඩියෝවෙන් කතා කරමු ලාංකිකයන්ට ඊ වීසා ලබා දෙන එකම යුරෝපා රටවන මොල්ඩෝ පිළිබඳව. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසුනොත් ඔබට මොල්ඩෝ ජොබ් අප්ඩේට් කිහිපයක් දැක ගන්න පුළුවන්. මොල්ඩෝ පිළිබඳ ඔබට වැදගත් සීලුම් විස්තර මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ රටක් වන මොල්ඩෝව පිහිටා තිබෙන්නේ යුරෝපයේ නැගෙනහිර කොටස තුළයි. මොල්ඩෝවට බටහිරින් රුමේනියාව සහ නැගෙනහිරින් යුක්‍රේනය මායිම් වෙනවා. ඊට අමතරව මොල්ඩෝවා සහ යුක්‍රේනය අතර නිල වශයෙන් පිළි නොගත් ට්‍රාන්ස්නීසියා නමින් හඳුන්වන කුඩා රටක් පිහිටා තිබෙනවා. ට්‍රාන්ස්නීසියාව 1990 මොල්ඩෝවෙන් ඉවත් වෙලා ස්වාධීනත්වය ප්‍රකාශ කළත් ඒ එක්සත් ජාතීන්ගේ කිසිම රාජ්‍යයක් විසින් පිළිගත්තේ නැහැ. ඒ අනුව ට්‍රාන්ස්නීසියා සමග මොල්ඩෝවේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 33,846ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ චිස්නව් නමින්. සම්පූර්ණ ජනගහනය 126කට ආසන්නයි. නමුත් බොහෝ යුරෝපා රටවල වගේ එහි ජනගහනයත් අඩුවමින් පවතිනවා. ජනගහනයෙන් 75%ක් මොල්ඩෝවියන් ජාතිකයන් වන අතර 7%ක් රුමේනියන් සහ 6.6%ක් යුක්‍රේන් ජාතිකයන් වෙනවා. මෙහි භාවිතාවන භාෂාව මොල්ඩෝවියන් වන අතර ඒ 99%ක්ම රුමේනියන් භාෂාවට සමානයි. මොල්ඩෝ වඩාත්ම ජනප්‍රිය වන්නේ වයින් නිෂ්පාදනය සඳහා. එහි වාර්ෂිකව වයින් හෙක්ටෝලීටර් මිලියන් 2ක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා යුරෝපයේ 11 වැනි විශාලම වයින් නිෂ්පාදකයා විදියට මොල්ඩෝව හඳුන්වන්න පුළුවන්. ඊළඟට මොල්ඩෝවේ ආර්ථිකය පිළිබඳ සොයා බලමු. මීට වසරකට පෙර සිට මොල්ඩෝව වාර්තා වුණේ යුරෝපයේ අඩුම ඒක පුද්ගල ආදායම ඇති රට විදියටයි. නමුත් වර්තමානයේ වෙද්දී ඒ තත්ත්වය ඉතාමත්ම වේගෙන් වෙනස් වෙමින් පවතිනවා. අද වන විට මොල්ඩෝවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4638ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අනුව මේ වන විට යුරෝපයේ පහළම ඒක පුද්ගල ආදායම ඇති රට විදියට වාර්තා වෙන්නේ යුක්‍රේනයයි. යුක්‍රේනයේ ඒක පුද්ගල ආදායම මේ වන විට ඇමරිකන් ඩොලර් 3984ක් වෙනවා. නමුත් යුක්‍රේනයේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 153ක් වන අතර මොල්ඩෝවේ එමාගේ ඩොලර් බිලියන් 11ක් පමණයි. මොල්ඩෝවේ පවතින ඉතාමත්ම අඩු ජනගහනය නිසායි ඒ ආකාරයට ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් තිබෙන්නේ. කෙසේ වෙතත් මොල්ඩෝවේ ඒක පුද්ගල ආදායම ඉහළ ගියත් එහි දරිද්‍රතා අනුපාතය යුක්‍රේනයට වඩා ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා තවමත් යුරෝපයේ දුප්පත්ම රට විදියට හඳුන්වන්නේ මොල්ඩෝවයි. මොල්ඩෝවේ ආර්ථික වර්ධන වේගය පුංචි උදාහරණයක් සමග පැහැදිලි කරන්නම්. 2015 වර්ෂයේදී මොල්ඩෝවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2732ක් ලෙසිනුයි සඳහන් වුණේ. එවකට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3843යි. නමුත් මේ වන විටත් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3830 පවතින අතර මොල්ඩෝවේ 4638ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වසර 6ක් තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13කින් අඩුවෙද්දී මොල්ඩෝවේ ආදායම දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබෙනවා. ඉහත සියලුම දත්ත ලබාගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්. මොල්ඩෝවේ ප්‍රධානම අපනයන නිෂ්පාදන වන්නේ වෛර සහ කේබල්, සූර්යකාන්ත තෙල් සහ ඇට, වයින් සහ දැව ආශ්‍රිත නිෂ්පාදනයි. මෙහි ඉතාමත්ම කුඩා ආර්ථිකයක් පැවතීමට ප්‍රධානම හේතු විදියට ඉතාමත්ම අඩු වශයෙන් කාර්මීකරණය වීම හඳුන්වන්න පුළුවන්. මොල්ඩෝවේ භාවිතා වන්නේ මොල්ඩෝවියන් ලේ නැමැති මුදල් ලේඛකයයි. මොල්ඩෝවියන් ලේ එකක් මේ වීඩියෝ කරන මොහොත වන විට ශ්‍රී ලංකන් රුපියල් 11.31ක් වෙනවා. මෙහි ඇවරේජ් වැටුප සඳහන් වන්නේ මොල්ඩෝවියන් ලේ 2815ක් ලෙසයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 31,000කට ආසන්නයි. මොල්ඩෝව ශ්‍රී ලාංකිකයන්ට ඊ වීසා ලබා දෙන එකම යුරෝපා රට විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට නවාතැන් පිළිබඳ සාක්ෂි, වෛද්‍ය රක්ෂණයක් සහ බැංකු ප්‍රකාශයක් අවශ්‍යයි. සාමාන්‍ය ක්‍රමයට වීසා ලබා ගැනීමට දින 16ක් ගතවන අතර ඒ සඳහා ඩොලර් 90ක් වැය වෙනවා.
ඊට අමතරව දින 13කින් සහ 11කින් වීසා ලබා ගන්න පුළුවන්. ඒ සඳහා පිළිවෙලින් ඩොලර් 110ක් සහ ඩොලර් 140ක් වැය වෙනවා. එක් වීසාවකින් මොල්ඩෝවට ඇතුල් වෙන්න පුළුවන් එක් අවස්ථාවක් විතරයි. වීසාව කල්ලිකුත් වෙන්නේ දින 90කින්. කෙසේ වෙතත් මොල්ඩෝවට වඩා ඉතාමත්ම පහසුවෙන් අසර්බයිජානයට ඊ වීසා ලබා ගන්න පුළුවන්. ඒ සඳහා බැංකු ප්‍රකාශ නවාතැන් පිළිබඳ සාක්ෂි කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොල්ඩෝවේ ආදායම් මට්ටම අනුව ඒ සංචාරකයන්ට ඉතාමත්ම ලාභදායී රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මොල්ඩෝවේ ඉතිහාසය පිළිබඳ කෙටියෙන් සොයා බලමු. මොල්ඩෝව අතීතයේ සිටම විවිධ රාජ්‍යයන් වලට යටත්ව සිටි අතර 1538 සිට 19 වෙනි සියවස තෙක්ම තුර්කියට යටත්වයි පැවතුනේ. ඉන්පසු 1812 දී තුර්කිය සහ රුසියාව අතර යුද්ධයක් පැවති අතර එහි ප්‍රතිඵලයක් විදියට මොල්ඩෝවේ නැගෙනහිර කොටස් රුසියාව සතු වුණා. 1918 දී මොල්ඩෝව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වන්නේ රුමේනියාව සමග එක්සත් වීමෙන්. ඉන්පසු දෙවන ලෝක යුද්ධයේදී නැවත සෝවියට් හමුදාවන් විසින් මොල්ඩෝව අත්පත් කරගන්නවා. අවසන් වරට එය නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1991 වර්ෂයේදී. මොල්ඩෝව පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.